ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ රුක්මලේ ශ්‍රී ධර්ම විචාලෝක විහාරයට පැමිණියා. ශ්‍රී ධර්ම විචාලෝක විහාරයට පැමිණි ජනාධිපතිතුමා ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව ජනාධිපතිතුමා කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තේපානේ ධම්මාලංකාර නාහිමියන් ද බැහැදක ආශිර්වාද ලබා ගත්තා. එතුමා කෙලින්ම ජනාධිපතිව මේ කාඩි සියලුම මම හිතන මැති ඇමතුළු දේශපාලනඥ කල්පනා කරන විදියක්. ඒ ගමනේ විශේෂත්වයක් තියෙන එක පාට. එතුමා ජනාධිපති වීමෙන් තමයි ගමන ආරම්භ කළේ. මම හිතන එතුමාගේ ජයග්‍රහණය මේ රටවාසීන් පමණක් නෙවෙයි ලෝකවාසීන්ටත් විශේෂ අවස්ථාවක් වෙනවා. මා පටන් ගත්ත ගමන ඒ විදියටම යන්න සූදානම් වුණොත් මම හිතන මේ රට හොඳ ගමනකට යනවා. හඳුනාගත යුතු ගැටලු ප්‍රශ්න හඳුනා ගැනීම ඔබතුමාගේ පළවෙනි කාර්යභාරයයි කියලා මා විශ්වාස කරනවා. දෙවෙනි කාර්ය වන්නේ ඔබතුමා අපේ රටේ ජනාධිපතිවරයා හැටියට ඔබතුමා හිතන්නට එපා මේ රටේ තියෙන සියලුම කටයුතු වලට හැම මොහොතකම ඔබතුමාම සහභාගී විය යුතුයි කියන. ජනාධිපතිවරු කියන්නේ හැම මොහොතෙම රටේ තැනින් තැන උත්සවවල ගිහිල්ලා පැය ගණන් බලාගෙන ඉන්න කෙනෙක් වෙන්නට බෑ. ඔබතුමාගේ වැඩි කාලය මේ රටේ යහපත වෙනුවෙන් අවශ්‍ය නියෝග නිකුත් කිරීම වෙනුවෙන් වැඩිපුර ජනාධිපති කාර්යාලයේ නිමින් මේ රටේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔබතුමා සැදී පැහැදී සිටිනට ඕන. මේ රටේ ජාතීන් හැටියට ජාතීන් කීපයක් සිටිනවා. ඔබතුමා මේ රටේ ජනාධිපතිතුමා හැටියට හිතන්නට ඕනෑ. මේ සියලු දෙනාම මගේ ජනතාව මගේ දරුවෝ කියලා. ඡන්ද ගැනීමට පෙර ඔබතුමාට විරුද්ධව යම් යම්මයි කතා කතා කළා. දැන් මේ සියල්ලෝම ඔබතුමා යටතේ ජීවත් වෙන ඔබතුමාගේ දරුවෝ කියලා ඔබතුමා විශ්වාස කරන්න ඕනේ. ඔබතුමාගේ න්‍යාය වෙන්නට ඕනේ ඒකයි. මේ කාරණේ කිව්වට ඔබතුමා අමනාප වෙන්නට එපා. ඔබතුමා හිතන්නට එපා මේ අවුරුදු පහ තව අවුරුදු 10ක් 20ක් දික් කරගන්නවා කියලා. වැඩ ආරම්භ කරනකොටම ඔබතුමා හිතන්න ඕනේ මම මේ තනතුරට ආවේ අවුරුදු 5කට සේවය කරන්න කියලා. මේ ආරම්භ කරන ගමන ආරම්භයේදී ඔබතුමා හිතල මතල අවශ්‍ය තීරණ අරගෙන සංවිධානය කරගෙන අවශ්‍ය අනුශාසකවරු පත් කරගෙන ඔබතුමාගේ ගමන ආරම්භ කරලා වසරක් අවසානයේ ඔබතුමාට තීන්දුව නැහැ යම් කිසි ප්‍රගතියක් දෙසා පසු බලන්න ඔබතුමාට ශක්තියක් ලැබෙන්න ඕන හිතලා මට මේ අවුරුද්දෙන් මට කරන්න පුළුවන් වෙච්ච දේ මොකක්ද කියලා ප්‍රගතියක් ඔබතුමාට දකින්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අවුරුදු දෙකක් ගිහිල්ලා අවුරුදු තුනක් ගිහිල්ලා අවුරුදු හතරක් ගිහිල්ලා ආපස්සට හැරිලා අවුරුදු පහක් ඉවර වෙනකොට ඔබතුමාට හිතෙන්න ඕනේ මම මේ රටට යම් වැඩක් කළා කියලා.